ආයුබෝවන් පින්වර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සියලු දෙනාටම ඉරිදා දවසේ උදේ 8 වෙද්දී සුපුරුදු විදිහටම ඔබ සූදානම්ින් නැත්තේ සිරස FM කවි බණ මණ්ඩපය අහන්නයි. අද කවි බණ මණ්ඩපයෙන් අපි ඔබට කියන්නේ දන් දීමේ වටිනාකම පිළිබඳවයි. ඔබ මේ ජීවිතයේදී දන් දුන්නොත් එහි ප්‍රතිඵල ඔබට මේ ජීවිතයේදී පමණක් නෙවෙයි මේ සසර ගමන පුරාවටම ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සසර ගමන කෙටි කරගන්නත් දන් දීම ඔබට බෙහෙවින්ම ඉවහල් වේවි. එනිසා අපි අද කවි බණ මණ්ඩපයෙන් දන් දීමේ වටිනාකම ගැන දැනගනිමු. අද කවි බණ මණ්ඩපයෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ දන් දීමේ වටිනාකම ගැන කියවෙන විසහිය ජාතකය. විසහිය ජාතකය කවියෙන් ඔබට දේශනා කරන්නේ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අවසරයි ස්වාමීනි. चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्खदं धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික පින්වත්තුනි, අදත් ඔබ සූදානම් වෙන්නේ මේරු දින උදෑසනින්ම සිරස FM කවි බණ මණ්ඩපය තුලින් ඊතා වටින ජාතක දේශනාවක් කවියෙන් ශ්‍රවණය කරන්නටයි. ඒ උතුම් දේශනාව කවියෙන් ශ්‍රවණය කරන්නට පෙර තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. නුවන් සනහාලන සවන් පිනවායන දානං සිත් නිවමින ආසං නිරතුරු උතුම් බුදු බණ තුන් රුවන මුල් කොට දැන් කවි බණක් ඇසුමට යං සිරස मैं दूरट खांग यो मांग मांडाप पे सिरसट दावस इरु दिन मुल निवसट गेने न हम काल पियस दाम सिहिलल सिरस कावि मांड पेट तुति माल सैमिरु दिनकम सिरस कावि बण मंडपेंगेन 550 जातक पोते कथा තුරින් විසයිහ ජාතක දේශනාවයි මාද කවියෙන් ඔබට දේශනා කරනු ලබන්නේ මේ දේශනාව තුලින් දන් දීමේ ආදීනව පිළිබඳව කරුණු පෙන්වා දෙනවා පින්වතුනි අසන්න ඔබේ දසවන් යොමාගෙන සල් සාපෝනා මල් පිපිලා सुवंद के नीतिवल मल सुवंदट गुमाद दी ऐदे बामर कैल कल बालमिंग एक कारुनाक सांगुवी में सुमकले मुलकर में हिमी दे सुआ जेतवान ये तुले दनिया पेट बुद्धू हिमियनी කරුණාක්මි ගැන අනේ පිඩු සිතානං සෑම දිනකම දන් දෙන මොනේ අන්දමින් වත් නැත එයනවතාලන पीने के बादू दे हिमियनी पावसा देनु मैन तथागत බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේදී අප මහා බුදුරජාණන් වහන්සේට මේ පැණය ඉදිරිපත් වුණා මහා සංගරුවන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා දහම් සභා මණ්ඩපයේ තුලදී ලෞතර තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපේ අනේ පිඩු සිටුමාණන් උදේහවා දන් දෙනවා මේ දන් දීම නවතින්නේ නැතිවද මේ තරම් දන් දෙන්නේ කුමක් සඳහාද මේ නවතාලන්නට පුළුවන්ද එවිට අපේ බුදු පියාණන් වහන්සේ අනේ පිඩුසිරිතුමාගේ දානීය කිසි දිනක නැවැත්විය නොහැකි බවත් මේ කතාවට අනුකූලව තමන් වහන්සේ විසින් අතීතයේදී දන් දීපු ආකාරය ඊතා මනරම් දේශනාවකින් බුදුරජාණන් වහන්සේ කරුණු පහදා දෙනවා පින්වතුනි පින්වත් බික්ෂුවනි කියමි ඒගන විස්තර මින් පෙර මම සිටුවරයෙක් ලෙස ඉපදුන වාර ගම්බිර සක් දෙවියන්ටත් නොබියව තිරසර දන් දුන් හැටි අසනු මැනවි අතීත තොරතුර නන්දර රුවින් බබලන බාර නැසපුරන सुंदर ब्राह्मदात्ते राजु राज्य करने मंदिर एक इदायास सूरीन पीरून पिंबर सीटो के नेक वियनीति पिन करने दिस्निंग सात महाल प्रासाद इंदीमिन तिस्सम काल गेवाई सीटु देवीय सामगिं वस्तु ऐति विसाहिय सीटु तुम नाम किं लासंस में हातर कुत यो देवाई दांग देन मिन नति बैरे सियलो देन कैंदवाला लांगट ऐतिलेस लाक्ष हात राक योदवाई दानट बैतिसित पेर दैरिव सीटू देवीद पीनट नीति दांग बेदाई सीटू तुम साहालेस सातुट संसारे आवे दे देना एकट बैंदी धन विदनवा देख काम देवीय नोतवादी मिंगात वेन कुसाल तावे तावे ईसुरुलादी दें सिटुयुवेल महाकुसले बालय विंदी कारुणिक पिंवतुनि මෙන්න මේ විදිහට දවසකට ලක්ෂ 4ක් වියදම් කරමින් විසයිය කියන සිටුතුමාත් දේවියත් සතුටින් යුක්තව අසරණයන්ට දුගියන්ට දන් දෙන විට මහා කුසල් සම්භාරයක් අත්පත් වෙනවා. මේ දෙදෙනාගේ දානමය කුසලය ටිකෙන් ටික බලවත් වෙනවා. දේවියන්ටත් අධිපති නායක වෙන සුවිසල් දෙව්ලොව සක් දෙවි සිහසුන නිවි නිවි උනෝවේ पांडु पुल्लासेन मावितें बेलुवा मनुलुव दिवईन मटे वैडियें देन कुसाल पिरेन्ने सिटनुं विसाय आरदां देन्ने वटपिट महासेन की पैमीने पोटवार दिन्नाई कारुणुतियन्ने साक्रभावनि सांपातन हिमिवेनवा वाक्रनतिवयो कुसाल पुरनवा अग्रदिव्य भाव नटोएनवा सिंग्रलेसट बोहो कुसाल लाभनवा इक्मन कलयुतमेवाल कान्नट एक वेयो पिन साकं सुवल बुमट माक कर मिद मी दन नावे तन्नट සක්දෙවි සිතුවා මෙය සුළු මොහොතට සිටු මැදුරේ සම්පත් නැති වේවා අටු කොටු සිඳිලා හිස් වේවා දුටු දුටු තන ආග හිඟමතියේවා සිටු සම්පත් ගිලිහි පිරිහෙවා. මේ විදිහට ශක්‍රයා සිටුතුමා සතු සියලු දාණය අන්ත්‍රස්දාන වේවායි ඊර්ෂ්‍යා සහගත සිත් ඇතිව ප්‍රාර්ථනාවක් කළා. එසැනින් සිටුතුමා සතු සියලු ධනය පිරිහි අන්ත්‍රස්දාන වුණා. පින්වතුනි, නිදා සිට ඒ අවදි වීලා උදෑසනයෙන් සිටුතුමන් විදානෙව මේ දාන භාරව ඉන්න මැදුරට කැඳවමින් යොදාගත් ලෙස අද දිනේ ලෝක දානයක් මේ ඇති බැවින් සදා ඇති අඩුපාඩු බලනවා. නියෝගය කළේ කඩිනමින් ඉක්මනින් ඕගොසින්දන් ශාලාවේ ඇති ගබඩාවට දැක්ක දෙය නෙත අදාහගනු බැරි වියසිත කම්පාවට එක් කරපු සෑම සහල් ඇතුළුව උවමනා දේ කදිමට මක්මුණාදෝ සියලු සම්පත් නැති වෙලා ඇත මොහොතට රං රෙදේ මුතු මැණික් ආභරණ පාබලු ඇල්ලෝ වස්ත්‍රද නං දෙසින්ගෙන ආවේ වටිනා පලඳනාවන් සීලද සන්තෝසින් අද දිනේ දානෙට ගෙනා කිරිගාව සත්තුද දැන් සියලු දේ අහිමි වේලා තිබේ මේ මොන සාපේද විගස ගොස් සිටුතුමන් වැඳලා දැන් විදානේ පවසති සවස ඊයේ ගෙනා සැමදේ සිටුතුමනි දක්නට නැති දවස අද නම් හරිම අමුතුයි අසුභ ලකුණුම සිදු වෙති නිවස තුල ඇති දෙයක්වත් ඉක්මනට දුන්නොත් යහපති සෙනීබර ප්‍රිය සොඳුර දැන් සිදු වෙලා ඇති දේ බලන්න දැනේ මා සතු සියලු වස්තුව අහිමි වූ බව පෙනෙන්න උනේ මොන පාපයද මා සතු මුදල් මිනිමුතු හිඳෙන්න ඉනේ වස්ත්‍රය පමණි ඇත්තේ අපට හිමියනි රැකෙන්න. බලන්න පින්වතුනි, මේ සිටුතුමාගේ භාණ්ඩාගාරේ ගෙදර තිබූ සිටුමාලිගාවෙ තිබූ සියල්ලම පින්වතුනි යන්ත්‍රස්ධාන වෙලා පිරී තිබුණු මුදල් වස්තුව පමණක් නොවේයි, ගේදොර බඩමුට්ටු කිරි ගවාදී හැමදේම අන්ත්‍රස්ධාන වී ඉනේ වස්ත්‍රයේ පමණක් ඉතිරි වෙලා පින්වතුනි පවසන්නේ කෙලෙස හිමියනි ආදමීම නවතන්නට වේවි දැන් ඔය දන් දීම අවසන් වෙලා ඇත අප සතු හැමදේම ඉවසනු බැරිය දැසී දාසං හැරයාම මදිනු කියන්න දානය දුන් මුත් හොඳිනි හදිසියේ පැමිණි විපතක සලකුණු දැනුනි විදියක් නෑ මෙයින් මතු දාන් දෙන ලෙසිනි ඇඳි සලු පමණි ඇත්තේ දෙදෙනාට ඉතිනි මොනවද සොඳුර ඔබ දැන් මේ අවසන්නේ දෙන දානය කොහොම හරි නොනැවති දෙන්නේ සැනසීලාද දෙයින් සතුටුව අහපන්නේ මොනවා හෝ ඇතොත් මැදුරේ ගෙන එන්නේ. මෙන්න මේ අවස්ථාවේ ඒ පින්බර සිටු දේවිය මැදුර තුලට ගිහිල්ලා සැමතැනම සොයනවා දානියට යමක් තියනවද කියලා. පින්වතුනි, පෙර දිනක මිනිසෙකු දමා ගිය කදකුත් දෑගැත්තකුත් දැක සිටුමා ළඟට ගොස් මෙන්න මේ විදිහට කරුණු පවසනවා. පින්වතුනි, අහන්න ආදර හිමියනි බිඳුවක් නැත වෙන කිසිවක් සිටු මැදුරේ තියෙන්නේ මේ දැකැත්තයි කදකුයි කෙනෙක් දමා ගිය යන අතරේ කරන්නේ මොනවද මේවා තිබුණාට මට නම් කිසිවක් නොම තේරේ ගෙවන්නේ අපි කළ පෙර පවක්ද මේ දන් දෙන්නට පෙර සංසාරේ රන් කන්දවන් ප්‍රිය සොඳුරිය ඔය ගැන එපා තවත් හිත රිදවන්න දෙන්නකෝ ඔය දැකත් තත් කද සහ මම යන්නේමි වනයට යන්න එන්නම් තනකොළ කඩක් කපාගෙන එය හැක අපහට විකුණන්න ඉන්නෙක් කොටසක් දානෙට දීලා අනෙකින් හැක දිවි රැක ගන්න සිටු සම්පත් වේදි ඔයාට හැකි වේද තනකොළ කපන්න මහහිමයේ අටු කොටු තිබිලත් සේවකයොයි සෑම වැඩ කෙරුවේ පෙර දිනයේ කටු පඳුරක් විය මුළු ජීවිතයම සිටු සම්පත් වින්දාට සුවේ වැටුණා දෙදෙනම එක අරමුණකට පිටත් වුණා හිමිදිරි උදයේ ගව හිමියන් වෙත තන කඳ විකුණා ඉන් කොටසක් දානයට දෙති නිවමින් කුසගිනි වේලක් කාලා දෙදෙනා සමගිව කල් යවති දවසක් මේ වගේ කරුණක් සිදුනි යාචකයෙක් සිඟමනේති පවසයි පින්වෙත ආහාරක් නොදුටිමි ඔය බත්පත් ලැබුණොතින් ඇති ඉඳ ගන්නකෝ ඔබේ කුසගිනි නියුමට මගේ ආහාර බඳුනම පුදමි මදහස පාමේ තවක් දානක් යයි පින්වත මම සතුටින් සිතමි ලද මාගේගෙන එය ආහාර පිළිගෙන කුස පුරවා ගන්නයි කියමි විඳ කුස ගිනි දින හයක්ම ගත විය ඔහුගේ බල ශක්තිය ආහිමි මේ විදිහට සිටුතුමාණන් අර පැමිණි යාචකයාට දිනපතාම තමන්ගේ ආහාර බඳුන පිරිනමනවා පින්වතුනි මේ විදිහට තනකොළ කපමින් කොටසක් තමන්ගේ ආහාරය සඳහා පින්වතුනි මේ විකුණන තනකොළ වලින් ලබන මුදල ඉතුරු කරගෙන අනික් සියල්ලම අනික් අය සඳහා හිතසුව පිණිස දන් දුන්නා මෙලෙස කාලය ගත වෙනවා පින්වතුනි දවසක් කුසගිනි දරාගෙන මහා වනාන්තරයට අර කදත් සමගම පින්වතුනි යද්දී කලාන්ත වී ඔහු බිම වැටුණා එවිට ශක්‍ර දේවේන්ද්‍රයා එතනට පැමිණියා දුක් ගොඩක ඉඳගෙන මාක් කරන වාද කිව මැන ඉක්මනට නුඹ දෙන දානේ නවතා සුවෙන් ඉනු මැන සෑමදාම මෙලෙසින් කීම දානයම පුදමින් නිම කරලා එය දැන් කාලා මිලා සුවෙන් හිටපන් මොන දෙයක් හින්දාද කන බොන දෙත් දෙනවාද දෙන දාන මාදිවාද හිතන්නේ සක් සුවලා බන්නද මට මෙහෙම පාවෙසන වට පිට කෙනෙක් නොමවන කාට මැතද දොඩවන කියන් නුඹ කවුරුන්ද විගසින මායේ සොරගන්නට ආනුබ ධම්ම පිදුවාට ඒ සක්‍ර භාවනට බැරිය ආදීපති වන්න නුඹහාට හොඳින් මෙය ආහපං මෙමං වේ සක් දෙවියන් ඉතිං දැන් නාවතං සක්‍ර භාවනට එන්න නැත පිං මේ කලාන්තෙන් වැටිලා ඉන්න වෙලාවේ එතනට පැමිණ කවුදෝ කෙනෙක් කතා කරනවා වෙන කවුරුත් නෙවෙයි ඒ සක්‍ර දේවේන්ද්‍රයා ඔහුට කියනවා ඔය දන් දෙන එක නවත්තන්න නුඹගේ බලාපොරොත්තුව සක්‍ර දේවේන්ද්‍රයා වීමටද මේ පඬු පුල්ලාසනය හිමි කරගන්නද කවුරුන්ද ඔබ මොකටද මෙහෙට ආවේ නුඹ මට මොනවද කියන්නේ නුඹ දන් නවත්තන්න කියන්න ඔබට තියෙන අයිතිය කුමක්ද පිංගොතුනි සිටුතුමා අහනවා එවිට කියනවා මමයි මේ තෙදවුල්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා මේ වෙලාවේ සක්‍ර දෙවියන්ට කියනවා සක්‍ර සුව බ්‍රහ්ම සුව විඳින්න කියලාද නුඹට මේ හිතුනේ මම දන් දෙන්නේ සක්‍ර බ්‍රහ්ම සුව මිදින්නට නෙවෙයි පිංවතුනි මගේ ධනය අන්ත්‍රස් දාන කලේ නුඹ ඒ වෙනුවෙන්ද අර සිටුතුමා පිංවතුනි සක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා ඔබ සිතන දේ සම්පූර්ණයෙන් වැරදි මිතුවක් දිනක් සිටියෙමි ආඩපාන වේ මම සිටුවෙමි කවුද මාට වින කලේ දිවියේ එම පැතුලෙස කොතෙක් දුක් ආවත් නොමැතිනීම මතු මතු දන් පුදමි හැකි ලෙස වාරදකීම පෙර පින් කළ බැවින් දෙව්ලොවට ආදීපති කරේ කුසල් බාලයෙන් හිමි වේලා නිති අරමුණ උනේ ඔබ රැකී සිල් බාලය වෙති සුරංගනු දහස් ගණනක් ඔබ ළඟම ඇති මහලොකුවට සිටියමුත් ඔබ ආදමීම දහසක් නෙත් ඔබට ලැබුණත් පැතුසීම අහගන්නට කියමි මම දෙන දන් දීම බැහැ ඔබ වැනි දහක් ආවත් වැලකීම ගතනම් දුර්වලය කුසගින්නෙම සෝක කොතරම් ඔබට ආවාද කාරදරණේක මෙතරම් දන් දෙන්න හේතුව හැමදාක උතරම් ඌවමනා ඇයි පැනය කීයේක එය දැනගන්න ආවැසිද සැක දුරු කරලා බය නොමැතිව කියමි ආසනුයේ කං යොමලා ඔය සක්බ්‍රාහ්ම සුවනම් මම නැහැ සිතලා මේ පමන කීතිබෙන් නේහද වෙත පුරලා පින්වත ඔබ සිතන දෙය වැරදි මාගේ ප්‍රාර්ථනාව ශක්‍ර බ්‍රහ්ම සුවය නොවේයි තාද ඇතුළුව සූවිසි අසංඛ්‍යක් සත්වයන් සංසාර සාගරයෙන් ඈතර කරන සම්්‍යක් සම්බෝධියට පත්වීම සඳහායි මේ දන් දීම ඒ ඇසූ සක්‍ර දේවේන්ද්‍රයෝ මහත්සේ සතුරට පත් වුණා සිටානන්ගේ ශරීරයට තමාතින් පිරිමදිමින් පිංවතුනේ ඔහුව සුවපත් කරනවා ඒ අවස්ථාවේදී එම දිව්‍ය පහසලත් සිටානන්ගේ ශරීරය ප්‍රබෝධමත්ව නැගී සිටියා එවිට සක්‍ර දේවේන්ද්‍රයාට අමතා ඔහු මෙසේ කරුණු කියනවා පිංවත්නි නෙත්දහසක් ඇති උනමුත් පිංවත ඔබ හට ගත් තීරණි වැරදි නේද සිතන්න හරියට පත් වෙන්නට නුඹ ඉන්නා පාඬු පුල්ලාසුනට සිත තුල නෑ එවැනි දෙයක් ඇත්තේ කිසිවිට අහන්න එම්බල සක්කය පවසමි මේ ගැන දහසක් net වලින් බලනු කියනා මේ කරුණ නහවන්නට නුඹ සහ සූවිසි සංකය දෙන දහමින් සනසමි සම්බුදු බව පතනාදින මතු දිනයක සියලුම සත සංසාරෙන් මිදී සිතුලෙස නිවනට යන්නට දහම් සිසිලෙ බැඳී උතුරණයේ සම්බුද්දත් වයම මහද රැඳී මතු බුදු බව පතාම මම දන් දුන්නෙමි ඇදී දන් දුන්නෙමි ඇදී සමාවෙන්න පින්බර සිටු තුමනි මෙමාහට යොමා සවන්න සුවෙමි ඔබ කිව්ව කතාවට අමාරුවෙන් ගෙවූ දිවිය නිමාව අද සිට පමා නොවෙමි ඔබේ සියලු සම්පත් දීමට පෙර දුන්නේ ලක්ෂ 4කින් ඔබ දානය කරනෙමි එය 12 ලක්ෂයක ප්‍රමාණය තිරලෙස ඔබේ නම පැතිරේ ලෙස අභිමානය වරදෙමි දන්සල් වැඩිවි වන්න උදානය සියලුම ඔබේ සිතු සම්පත් යලි හිමි වේවා ලය තුල ඇති ප්‍රාර්ථනා නිසි පල දේවා ගිය ගිය තන ගබඩාවල් පිරිති රේවා ජයත් වී මතු ජීවිත ගමන දිලේවා පේවි සිත දන් දීමෙන් ඔබ සැනසෙන්න විවියේ කුසල් බලය තව වැඩි වෙන්න නෑවි සදහම් සිසිලෙන් අප පැහැදෙන්න සූවිසිලෝ සතුන් සසර දුකින් මුදන්න දුක් කරදර සීතු සම්පත් නැති උනමුත් පෙර එක් අරමුණකින් දන් පිදු කුසගිනි දුර හැර සක් දේවියුන් මාටත් කියා දුන් අදහස තිර රැක්මෙන් පින් බුදු වේවා ඔබ මාතු මේ සසර साधु साधु एदिनट एमि बन आहागन्नट साधु साधु मे वागे आय यालि हामुवन्नट साधु साधु ඔබ සිල්වත් මතු බුදු වන්නට සාදු සාදු මම යන්නේමි යලි දේව විමනට එලෙසින් සක්‍ර දේවයන් විසහිය සිටුතුමාට සෑම දිනකම 12 ලක්ෂයක් දානය පුදන්නට වස්තුවදී තිබුණාටත් වඩා සිටු සම්පත් ලබා දේ සිටු මාලිගය පුරවා සිටුතුමාගෙන් සමුගෙන සක්‍ර භවනට ගියා. ඒ පින්බර සිටුතුමා දේවියත් ඒ සියලුම දේ දන් දී අවසානයේ වයස්ගත වී මිය පරලව ගියා. විසයිහ ජාතකය මෙලෙසින් නිමවා වදාරනවා. සිතුලේස දන්දී පෙර භවයේන උතුරන පින් ගුණ හද තුල ධර්මින පැතු බුදු භව ඒ සිටුවරයා වුණ මතු මම විය බුදු විදම් රස දෙන දන් දීමට ඔබේ සිත් නැති වේවා මින් දෙන ආදාර ශය පැ දේවා පින්බාර සිත් දහා මින් සැන සේවා දැන් බාන නිමවන කාලය ආවා දස දිග විහිදෙන කාවි බාන පාහසේ ආසමින් සැනහෙයි සදැහැති පිරිස වැසකන් පිනවයි ඉරුදින සාහසේ දේශ සිව් බැබලේ කාවි බණ සිරසේ දන්දීමේ වටිනාකම ගැන කියවෙන විසහිය ජාතකය සිරස FM කවි බණ මණ්ඩපයේදී කවියෙන් ඔබට දේශනා කළේ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී පූජ්‍ය මාසන්නේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඊළඟට සිරස FM විරිඳු සිරිතයි ශ්‍රවණය කරන්න නියමිත වෙන්නේ. විරිඳු සිරිතෙන් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගත පඬිත ජාතකය. තව සුළු මොහොතකින් විරිඳු සිරිතෙන් අපි නැවතත් මුණ ගැහෙමු.